මේ නිරාහාර කාලවලට අපිත් එක්ක එකතු වෙලා ඉන්න ඔබ සෑම කෙනෙක්ම ඉතාම ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම අද සබත් දවසට ඇතුළත ඉන්න අයවත් ඉතාම ආදරෙන් පිළිගන්නවා. අපි අද දෙවියන් වහන්සේගේ පණිවිඩය වෙතට සිත් යොමු කරමු. දෙවන රාජාවලිය පොත දෙවන පරිච්ඡේදයේ වෙතට අපගේ අවධානය යොමු කරමු. ඒකේ විස්තර වෙනවා එලියා කියන දෙවියන් වහන්සේගේ සේවකයා පිළිබඳව. ඔයාලා දෙන්න අද අලුතෙන් දාවේ මේ පිටිපස්ස. ඔයාලා මට කලින් කතා කරලා තියනවද? නැහැ නේ. හරි. එලියා කියන දෙවියන් වහන්සේගේ සේවකයා දිවසිවරයා සම්බන්ධ කතාවක් ඒකේ විස්තර වෙනවා. තමන් පොළවේ ජීවත් වුණු ශරීරයේ පිටින් ස්වර්ගයට ගෙන යනු ලැබූ දෙදෙනෙක් පිළිබඳ බයිබලයේ විස්තරන ඒ දෙන්නගෙන් එක්කෙනෙක් තමයි එලියා කියන දිවසිවරයා. ඔහු මේ වෙනකොට දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ස්වර්ගයට එහෙම නැත්නම් ඔයාලට හුරු පුරුදු ලෙස කියනවා නම් දිව්‍ය ලෝකයට, ඒක තමයි බයිබලයේ විස්තර කරන්නේ ස්වර්ගය කියලා. ස්වර්ගයට ජීවත් වුණු ශරීරයේ පිටින් අරගනු ලැබුවා එලියාව. එලියාව එලෙස ස්වර්ගයට ගන්නට පෙර සිදුවුණු විස්තරයක් දෙවන රාජාවලිය පොතේ බයිබලයේ දෙවන පරිච්ඡේදයේ විස්තර වෙනවා. අපි ඒ කොටස වෙතට අවධානය යොමු කරමු. එහි නමවන පදයේ සිට අපි පහලට කියවමු. කවුද ඒක කියවන්න ලෑස්ති වෙලා ඉන්න? පෙරලගෙන තියෙන්නේ අනිත් මයික් එක. දෙවෙනි රාජාවලිය දෙවෙනි පරිච්ඡේදයේ නවවෙනි පදේ තවද ඔවුන් එගොඩ වූ කල එලියා කතා කොට ඔබ වෙතින් මා ගන්න පළමුවෙන් ඔබට මාගෙන් ඕනෑ දෙයක් ඉල්ලන්නයි එලිසාට කීය. එලිසා පිළිතුරු දෙමින් ඔබට තිබෙන ආත්මානුභාවය මෙන් දෙගුණයක් මා කෙරෙහි පැමිණේවායි කීය. ඔහුද ඔබ අමාරු දෙයක් ඉල්ලුවේය. එහෙත් ඔබ වෙතින් මා ගන්න විට ඔබ මා දුටුවොත් ඔබට එසේ වන්නේය, නැතහොත් එසේ නොවන්නේ යයි කීය. එතරින් නතර කරා. එලීෂා කියලා කියන්නේ මේ අපි කලින් කතා කරපු එලියා කියන දේව සේවකයාගේ දිවසිවරයාගේ ගෝලේ ඔහු සමග හිටපු සේවකෙක්. එලියා දිවසිවරයා එලීෂා කියන තමන්ගේ ගෝලයාගෙන් අහනවා, දැන් දෙවියන් වහන්සේ මාව මේ ශරීරයේ පිටින්ම ස්වර්ගයට ගන්න යනවා තව ටික කාලයකින්. නුඹ කැමති දෙයක් මාව අරගන්න කලින් මගෙන් ඉල්ලන්න කියලා එලියා කියන දිවසිවරයා එලීෂාට කියනවා. ඒ වෙලාවේ එලීෂා කියන සේවකයා තමන්ගේ ගුරුවරයාට තමන්ගේ මේ නායකයාට කතා කළා කියන හරි මම ඉල්ලන්නම්, මට එහෙමනම් ඔබට තිබුණා වගේ දෙගුණයක ආලේපයක් ලබා දෙන්න කියලා කියනවා. එලියා දිවසිවරයා කියන දේ තමයි නුඹ ටිකක් අමාරු දෙයක් ඉල්ලුවේ, නුඹ ඉල්ලපු දේ දෙන එක ලේසි නැහැ, ඒ වුණාට මාව ස්වර්ගයට මේ ශරීරයේ පිටින් අරගන්න වෙලාවේ නුඹ කොහොම හරි මාත් එක්ක ඉඳලා මාව දුටුවොත්, ඒ මට වෙන්නට යන දේ නුඹ දුටුවොත් නුඹට නුඹ ඉල්ලපු විදිහට දෙගුණයක ආලේපයක් ලැබෙයි. එහෙම නැත්තම් නුඹට මාව දැක බලා ගන්න බැරි වුණොතින් මාව දෙවියන් වහන්සේ කැඳවන වෙලාවේ නුඹ මාව දුටුවේ නැත්තම් එහෙනම් නුඹට දෙගුණයක ආලේපයක් ලබා ගන්න බැරි වෙයි කියලා එලියා එලීෂාට ප්‍රකාශ කළා.
ඒකෙ විස්තර වෙන විදිහට මෙතනින් ඉදිරියට කියවනකොට අපිට පැහැදිලි වෙනවා කොහොම හරි එලීෂා කියන එලියාගේ එලියා සමග සේවය කරමින් සිටිය තරුණයා එලියාගේ ගෝලයෙක් ඇත්තටම ඔහු ඉල්ලපු විදිහට දෙගුණයක ආලේපයක් Tamanට ලබා ගත්තා දෙගුණයක ආලේපයක් කියලා කිව්වේ එලියට තිබුණු බලය වගේ දෙගුණයක් එලියට තිබුණු ආලේපය වගේ දෙගුණයක ආලේපයක් එලීෂා ලැබුවා ඒ සඳහා එලීෂා කරපු දේ මොකක්ද එක දෙයයි කියන්නේ කරන්න කියලා එලියා විසින් තමන්ගේ සේවකයාට මොකද්ද කියන්නේ මාව ස්වර්ගයට අරගන්න වෙලාවේ නුඹ මාව දකින්න ඕන කොයි වෙලාවේ ගනීද කියලා කියන්න බෑ කොයි වෙලාවේ ගනීද කියලා විශ්වාසයක් නැහැ නමුත් කොයි වෙලාවේ හරි ගන්න වෙලාවේ නුඹ මාව දකින්න ඕන නුඹ මාව දුටුවොත් එතකොට නුඹට දෙගුණයක ආලේපයක් ලැබෙයි කියලා කිව්වා කොහොම හරි දැන් ඉතුරු ටික කියවනකොට අපිට තේරෙනවා එලීෂා කොහොම හරි දෙගුණයක ආලේපයක් ලබාගෙන තියෙනවා කොහොම ගන්න නැද්ද එහෙනම් කොහොම හරි එලියාව ස්වර්ගයට අරගන්න වෙලාව දක්වා එලීෂා මොකද්ද කරලා තියෙන්නේ තමන්ගේ ගුරුවරයා දිහා තමන්ගේ නායකයා දිහා ඇහැ ගහගෙන ඉඳලා තියෙනවා හදිස්සියවත් එයා ඉවතට ගියපු වෙලාවක එලියාව අරගත්තා නම් මොකද වෙන්නේ එහෙනම් එලීෂාට දෙගුණේ කාලේපයක් ලැබෙන්නේ නැහැ මොකද්ද මේ කතාවෙන් අපිට කියන්නේ දැන් මේක තමයි රාජාවලිය පොතේ විස්තර වෙලා තියෙන කතාව එලීෂා සිදුණා නිරන්තරයෙන්ම තමන්ගේ ගුරුවරයා තමන්ගේ නායකයා දෙසම බලාගෙන ඔහු යන මාර්ගයේම ගමන් කරන්න නේද නැත්තම් මේක වෙයි කියලා හිතන්න බෑනේ කොහේ ගියත් හරි තද අමාරුවකට වැටෙන්නේ නැත් එලියත් එලියා කියන දිවසිවරයත් මේ එයාටත් ටිකක් වැඩේ අමාරු නෑ ඇයි මේ මිනිස්සේ යන යන තැනේනෝ පස්සේ ඇයි හදිස්සියවත් දකින්න ඇති වෙලාවක එලියාව ස්වර්ගයට අරගත්තොත් එලීෂා ඉල්ලපු විදිහට දෙවියන් වහන්සේ කෙරෙන්නේ මාලේපේ ලැබෙන්නේ නැහැ ඉතින් ඒ නිසා එලීෂා මොකද කරේ එලියාගේ පස්සෙම හිටියා එයා අනුවම ගමන් කරා අන්න ඒක තමයි අද ඔබ වටහා ගන්න ඕන එලීෂාගේ නායකයා ගුරුවරයා ගියේ කොහෙද ඔහු කරේ මොනවද ඒ සමගම එලීෂාත් ඔහුගේ පසුපසින්ම හිටියා තේරෙනවද මේ තුලින් කියන කතාව මොකද්ද කියලා දෙවියන් වහන්සේ යම් සේවකයෙක්ව ගොඩනගන කල ඔහුව ගොඩනැගීම සඳහා දෙවියන් වහන්සේ කෙලින්ම ඇවිල්ලා කොහෙන් හරි කෙනෙක්ව තෝරගෙන එයාව නිකන් ගොඩනගන සිරිතක් දෙවියන් වහන්සේ තුල නැහැ දෙවියන් වහන්සේ ඒ සඳහා පාවිච්චි කරනවා දැනට තබා තිබෙන නායකත්ව එතකොට ඒ තබා තිබෙන නායකත්ව තුලින් තමයි නව ගෝලයන් නව දේව සේවකයන් බිහි වෙන්නේ තේරුණාද දෙවියන් වහන්සේගේ ආලේපය දෙවියන් වහන්සේගේ සේවය සඳහා බලය ඇත්තටම යමෙක්ට නිසිලස ස්වාමින් වහන්සේ ලබා දෙන ප්‍රකාරයට අරගන්න අවශ්‍ය නම් ඔහු අනිවාර්යෙන්ම තමන්ගේ නායකයා පසුපස තමන්ගේ ගුරුවරයා අනුවම ගමන් කළ යුතු බව තමයි මේ කතාවේ විස්තර වෙන්නේ. ඒ නිසා තමයි මේක මෙහෙම කරන්න කියලා කිව්වේ. නැත්තම් වෙන ක්‍රමයකට එලීෂාට ආලේපය දෙන්න තිබුණා. නමුත් මේ ක්‍රමය තෝරගත්තා. එලීෂාට කිව්වා නුඹ මාව අරගන්නකොට මාව දකින්න ඕන නුඹ. කොයි වෙලාවේ ගනීද දන්නේ. කොයි වෙලාවේ මට දෙවියන් වහන්සේ වෙතට යන්න වෙයිද කියලා දන්නේ නැහැ. නමුත් මාව අරගන්න වෙලාවේ නුඹ මාව දුටුවොත්
නුඹව ආලේප කරනවා දෙවියන් වහන්සේ දෙගුණයකින්. එදා ජේසුස් වහන්සේ තමන්ගේ ගෝලයන්ට මොකද්ද කියන්නේ? නුඹලා මාව විශ්වාස කළොත් නුඹලා මාව අනුගමනය කළා මම පෙන්වන මාර්ගයේ ආවොත් මම මේ කළාට වඩා හාස්කම් කරන්න කාටද බලය ලැබෙනවා කිව්වේ? තමන්ගේ ගෝලයන්. ජේසුස් වහන්සේ කියන කතාව බලන්න මම කරා වගේ හාස්කම් නුඹලටත් කරන්න පුළුවන් වෙනවා කියලා නෙමෙයි ජේසුස් වහන්සේ කියන්නේ. මම කළාට වඩා හාස්කම් මම කළාට වඩා දේවල් නුඹලට කරන්න දෙවියන් වහන්සේ කෙරින් බලය ලැබෙනවා. හැබැයි මොකද්ද වෙන්න ඕන? මා අනුව පැමිණෙන්න මා පසුපස පැමිණෙන්න මම පෙන්වන මාර්ගයේ ආවොත් මම නුඹට කියන මාර්ගයේ පැමිණුණොත් මම කළාට වඩා බලවත් දේවල් මොනවද? ජේසුස් වහන්සේ කරන ලද බලවත් ක්‍රියාවන්. උන්වහන්සේ මරණ උත්ථානය කළා, රෝගීන් සුව කළා, අන්ධයන්ට පෙනීම දුන්නා, අසුත්ථාත්ම පහ කරනු ලැබුවා, වැටි සිටිය අයව නැගිටවනු ලැබුවා, ඔත්පල ඌවන්ව නැවත ප්‍රාණවත් කරනු ලැබුවා. ජේසුස් වහන්සේ කරපු හාස්කම් දෙස බලන්න ඒවා ඔබට බයිබලයේ කියවලා බලන්න පුළුවන්. ජේසුස් වහන්සේ කියලා කියන්නේ දෙවියන් වහන්සේගේ ඒක ජාතක පුත්‍රයා විදිහට මේ පොළවට ප්‍රකාශ වුණු තැනන් වහන්සේ. උන්වහන්සේ කරපු දේවල් ඇත්තටම අපිට කරන්න පුළුවන් වේද කියලා අපිට හිතෙනවා නේද? හරි, ජේසුස් වහන්සේ කරා ඒක. හැබැයි අපිට පුළුවන් වේද එහෙම කරන්න? දැන් ලෝකේ අනෙකුත් ආගමික ශාස්ත්‍රවරු විවිධ දේවල් කරලා තියෙනවා කියලා අපි අහලා තියෙනවා. විවිධ හාස්කම් කරලා තියෙනවා කියලා අපි අහලා තියෙනවා. ඉතින් ජේසුස් වහන්සේත් එබඳු බලසම්පන්න ක්‍රියාවන් කරලා තිබෙන බව ඔබ අහලා තිබෙනවා. හැබැයි තමන්ගේ ගුරුවරයා කරාට වඩා, තමන්ගේ නායකයා කළාට වඩා බලවත් දේවල් කරා කියලා අහලා තියෙනවද වෙනත් ආගම් ධර්මවල? ඒ ශාස්ත්‍රවරුන්ට වඩා දේවල් ගෝලිය කරා කියලා අහලා තියෙනවද කොහෙවත්? නෑ. ඒ ආගම්වල ශාස්ත්‍රවරයා බලවත් ක්‍රියා කළා. හැබැයි ගෝලයන්ට ඒ මට්ටමට ළඟා වෙන්න අමාරු වුණා. හැබැයි ජේසුස් වහන්සේ කියන කතාව බලන්න. නුඹලා මම පෙන්වන මාර්ගය ආවොත් මාව අදහාගෙන මා පසුපස මම කියන විදිහටම නුඹලා කළොත් මම කළාට වඩා බලවත් දේ කරන පිණිස නුඹලාට ආලේපය සහ බලය ලබා දෙනවා. ඒ දේ සිදු වුණා බයිබලයේ තුල ඔබට දකින්න පුළුවන්. පේත්‍රස්ලා පාවුල්තුමාලා ඇත්තටම කියනවා නම් සමහර කාලවලදී ජේසුස් වහන්සේ කළාට වඩා හාස්කම් වුණා වුන්ගේ අත්වලින්. තේරෙනවද? ඒගොල්ලන්ගේ යහපතක් නිසා නෙමෙයි, දෙවියන් වහන්සේගේ කරුණාවෙන්. පේත්‍රස් මොකද කළේ? ජේසුස් වහන්සේගේ පසුපසම පැමුණුණා. ජේසුස් වහන්සේ මිනිසයන්ව සුව කළා අත තබලා. ජේසුස් වහන්සේගෙන් සුවය ලබා ගන්න සමහර අය ඇවිල්ලා උන්වහන්සේගේ වස්ත්‍ර කෙලවරේ පමණවත් ගෑවෙන පිණිස උන්වහන්සේ පසුපස ආවා. මිනිසු විශ්වාස කළා උන්වහන්සේ යම් වචනයක් ප්‍රකාශ කළොත්, දැන් නුඹ සුවයි කියලා ප්‍රකාශ කළොත් මේ රෝගියා සුව වෙයි කියලා මිනිසු විශ්වාස කළා. ඒ අනුව සුවය ලැබුවා. සමහර අය විශ්වාස කළා ජේසුස් වහන්සේගේ වස්ත්‍ර කෙලවරේ පමණවත් මාව ගිහිල්ලා ගෑවුනොත්, ස්පර්ශ වුනොත් මට සුවය ලැබෙයි කියලා මිනිසු විශ්වාස කළා. එලෙස සුව වුණා. සමහර මිනිසු විශ්වාස කළා උන්වහන්සේ ඇවිල්ලා මට අත තබා යාඥා කළොත් මට සුවය ලැබෙයි කියලා. එලෙස ජේසුස් වහන්සේගෙන් මිනිසයන් සුවය සහ බලය අත්කරගත්තා. හැබැයි ඔබ කියවලා තියෙනවද පේත්‍රස් ක්‍රියාපොතේ පේත්‍රස් විසින් හාස්කම් සිදු වුණු විදිහ? කොහොමද? මිනිසු පේත්‍රස් පසුපසාවේ සළුවේ ගෑවෙන්න හිතාගෙන නෙමෙයි, පේත්‍රස්ගේ සෙවණැල්ල පමණවත් වැටුනොත් දෙවියන් වහන්සේගේ සුවය මා කෙරෙහි පහළ වේ කියලා උන් විශ්වාස කළා. ඒක එලෙසම වුණා. ජේසුස් වහන්සේ කියපු දේ වෙලාද නැද්ද? ජේසුස් වහන්සේගේ ගෝලයන් සමහර අවදිවල
ජේසුස් වහන්සේ කළාට වඩා බල සම්පන්න දේවල් කළා. ඒක ඇවිල්ලා ජේසුස් වහන්සේට කරන අගෞරවයක් නෙමෙයි. උන්වහන්සේගේ අධික කරුණාව. වෙන කිසිම ශාස්ත්‍රවරයෙකුගේ ගෝලේ තම ශාස්ත්‍රවරයට වඩා බලවත් දේවල් කරලා නැහැ. නමුත් ජේසුස් වහන්සේගේ ගෝලයෝ උන්වහන්සේට වඩා බල සම්පන්න දේවල් කළා. අද පවා එම බලය අපට උන්වහන්සේ වගුරුවලා තිබෙනවා. උන්වහන්සේ එක දෙයයි අපිට කියන්නේ. මගේ පසුපසම පැමිණෙන්න. මා අනුවම එන්න. මම කියන දේම කරන්න. එවිට මම මගේ බලය නුඹලට නොදී සංගවලා තබා ගන්නෙ නැහැ. බොහෝ විට මම කලාට වඩා බල සම්පන්න දේ නුඹලා විසින් කරන පිණිස බලය ලබා දෙනවා. ඒ සඳහා අපි මොකද කරන්න ඕන? ජේසුස් වහන්සේගේ පසුපසම උන්වහන්සේ පෙන්වන මාර්ගයෙන් අපි ගමන් කළ යුතුයි. මා කෙරෙහි අදහන්න, මම ගමන් කළ මාර්ගයේ, මම පෙන්වන ලද මාර්ගයේම පැමිණෙන්න. එවිට මා කළාට වඩා දේවල්. එදා ජේසුස් වහන්සේ සුව කිරීම කළා යෙරුසලමේ සහ ඊශ්‍රායල් ජාතියේ ඒ රට ඇතුළත. හාස්කම් සිදු කළා. බල සම්පන්න දේ කළා. ජේසුස් වහන්සේ වෙතට පැමිණුණු අයව උන්වහන්සේ සුව කරනු ලැබුවා අපි කලින් කියපු විදිහට. නමුත් අපි අද මෙහි ලංකාවේ ඉඳලා වෙනත් රටවල සිටින රෝගීන්ව සුව කරනවා. අපි උන්වහන්සේ අනුව යන කාලවලදී දැන් අද අන්තර්ජාලය හරහා YouTube වලින් මේ දේශනාව අහන, ඒ වගේම Google Meet හරහා මේ වගේ මේ වෙලාවේ වෙනත් රටවල වලින් සම්බන්ධ වෙනවා. ඔවුන් සාක්ෂි දරාවි. ඔවුන් වෙනත් රටවල සිටිය කාලවලදී සිටිද්දී ඒ රටවල් වල සිටිය රෝගීන්ට අපි මෙහෙදී යාඥා කරලා ඔවුන් ඒ ස්ථානවල සුවය ලැබුවා. ජේසුස් වහන්සේ කියපු විදිහට උන්වහන්සේ වැඩ කරලා නැද්ද? මා කෙරෙහි අදහලා මම කියන මාර්ගය ආවොත් මම කලාට වඩා බලවත් දේ කරන්න මම නුඹට බලය දෙන්නම්. උන්වහන්සේ එකම දෙයයි අපෙන් ඉල්ලන්නේ. අපිට කරන්න කියන්නේ මොකක්ද? මා පෙන්වන මාර්ගයෙන් නුඹට තවම තේරෙන්නේ නැහැ. මම කියන දේම කරන්න. නුඹටම තීරණ අරගෙන වැඩ කරන්න පුළුවන් කාලයකට නුඹව නිදහස් කරනු ලබනවා. දැන් එලීෂාට කිව්වේ නෑ නුඹගේ මුළු ජීවිත කාලෙම එලියා පසුපසම ඉඳගෙන එලියා කරන දේම බලාගෙන එලියා යන යන තැන්වලට මුළු ජීවිත කාලෙම යන්න කියලා කිව්වද එලියා? එහෙම එලීෂාට එහෙම කිව්වද? දෙවන රාජාවලිය මොකද කියන්නේ? දැන් දෙවියන් වහන්සේ මාව නුඹෙන් වෙන් කරනවා තව ටික කාලෙකින්. මාව දෙවියන් වහන්සේගේ සිස්ටර් කුමාර මොන හරි කන ගවන් දින්නේ නැත්ද? කට හෙලනවා දැක්ක පොඩ්ඩ. හරි, මේ දවස්වල කණේම තමයි පේන්නේ පොඩ්ඩක්. හරි, එලීෂාට එලියා කියන්නේ මොකක්ද? හැමදෑම මාත් එක්ක ඉන්න කියලා නෙමෙයි, හැමදෑම මම පෙන්වන මාර්ගෙම එන්න කියලා, මේ මගේ පස්සෙම එන්න නෙමෙයි. ටික කලකින් කොහොමත් මාව වෙන් කරනවා. එදා ජේසුස් වහන්සේ ගෝලයන්ට මොකද්ද කියන්නේ? ජේසුස් වහන්සේ ගෝලයන්ට කියනවා මේ මාව ටික කලකින් නුඹලගෙන් වෙන් කරනවා. මාව ස්වර්ගයට අරගන්නවා තව ටික කාලෙකින්. එතෙක් කාලයක් මගේ පස්සෙම එන්න. මම කියන දේම කරන්න. එයින් වමටවත් දකුණටවත් නොහැරි මන් නුඹලට පෙන්වන මාර්ගෙ මෙන්න කියලා කිව්වා. වසර කීපයකින් ජේසුස් වහන්සේ ගෝලයන්ගෙන් වෙන් වුණා. පැහැදිලිද? එදා යොෂුවා මෝසෙස් පසුපසම ගමන් කරමින් සිටියා. කී දෙනෙක් අද මම මේ කියන දේ තේරුම් ගනිමින් සිටිනවද?
තාම කියල ඉවර නැහැ. කී දිනට තේරීගෙන එනවද මේක? තේරෙනවද? කොබලන් තේරා. එක්කෙනෙක් දෙන්නෙක්ට තේරිලා තියෙනවා. හරි. හොඳයි හැමෝම මේ निराहार कालवल इताम प्रीतिये नती के लापी विश्वास करनो निराहार आज्ञाविन प्रीतिये इन्नाय वलन्नको ममनं प्रीतिये निविन्ने सहेन अमारुं इन्ने वाला प्रीतिये इन्नुना एत्तरम होंदाय वाला मतवाडा होंदाय ब्रदर जयरत्नत् हे माहितान्ने एया केलिम्म वित्तिये दवास हतलिये लियागेन एकिन एक कपनो ने අමාරුවෙන් අමාරුවෙන් හරි අපි උන්වහන්සේ කියන මාර්ගෙම ගියොත් උන්වහන්සේගෙන් අපට ප්‍රතිඵලයක් තිබෙනවා එදා එලීෂා අමාරුවෙන් හරි එලියා පසුපස ගිහිල්ලා මොකද්ද කරේ දෙගුණේ කාලයපයක් ලැබුණා ස්වර්ගයට ඔසව ගන්නකම් එලියාගේ පස්සේ යනවා කියන එක ලේසි වැඩක් නෙමෙයි නේ කොහොමද බලන්නකෝ කරන්නේ කොයි වෙලාවේ ඔසව ගන්න ඉතින් කවුද දන්නේ ඉතින් අදද හෙටද ලබන මාසෙද කියන්න බෑ හැබැයි යා කොහොම හරි වැඩේ කරා එයාගේ පසුපසම ගියා එලියා යන් කියපු තැනටම ගියා කරන්න කියපු මාර්ගෙම ගියා ඔහුගේ පසුපසම ගමන් කරා දැන් මේකේ අපිට වැදගත් වෙන්නේ එලියා ගියපු ගියපු තැන්වලට ගියා කියන එකම නෙමෙයි අනිත් මයිකෙල් නමුත් එලීෂා එලියාව විශ්වාස කරලා ඔහු කියපු දේවල් කරා ඔහුව විශ්වාස කළා ඔහු පසුපස ගියා කියන එකේ අදහස ඒකයි තේරෙනවද නැත්නම් යන යන තැන එයත් එක්කම ගියා කියන එකම නෙමෙයි හැබැයි එලියා මොනවද කරේ ඒක සමග එලීෂා සිටියා එදා මෝසෙස් මොනවද කළේ ඒ සමග යොෂුවා සිටියා මෝසෙස් යාඥාකරන පිණිස කන්දට නැග්ගම දින 40ක යාඥාවකට කඳු මුදුනට මෝසෙස් නැග ගියා හැබැයි යොෂුවා කන්දෙන් භාගයක් දුර ගිහිල්ලා මෝසෙස් එනකම්ම ඒ කන්දෙන් අඩක් දුර ගිහිල්ලා එතෙන්ට වෙලා හිටියා අනිත්යයටත් එහෙම කරන්න තිබුණා. හැබැයි එහෙම කරේ නැහැ. ඒ වගේම යොෂුවටත් කවුරුවත් කිව්වේ නැහැ එහෙම කරන්න කියලා. නමුත් ඔහු එහෙම කරා. ඒ වගේ දැන් මම මේ निराහාරයක් පටන් ගන්නවා කියලා කිව්වම ගොඩක් අය ඒකට පුළුවන් විදිහට එකතු වෙලා තිනු. ඒක ඉතාම හොඳ දෙයක්. කාටවත් අනිවාර්ය කළ නැහැ. එදා යොෂුවටත් අනිවාර්ය කළේ නැහැ අනිවාර්යෙන් ඔයා මම කන්දර නැග්ගම මම යාඥා කරන්න කන්දරට ගියාම ඔයත් ඇවිල්ලා මේ මාත් එක්කම ඉන්න ඕන කියලා කිව්වේ නැහැ කවුරු. හැබැයි යොෂුවා කියන මෝසෙස්ගේ සේවකයා එහෙම කළා. එම නිසා මෝසෙස්ගෙන් පසුව නායකත්වය යොෂුවාට දෙවියන් වහන්සේ දෙන්න කැමති වුණා. එලියාගෙන් පසුව එලීෂාව නායකත්වයකට කැඳවනු ලැබුවා. එලියාව ඉවත් කරගත්තයින් පසුව බලන්න මීළඟ සේවාවන්වල මීළඟ නායකත්වයට දෙවියන් වහන්සේ කට්ටියව කැඳවන විදිහ ජේසුස් වහන්සේගෙන් පස්සේ මීළඟ නායකයන්ව කැඳවනු ලැබුවා. පේත්‍රස්ව කැඳවනු ලැබුවා. නිකං කැඳෙව්වේ නැහැ. ජේසුස් වහන්සේ අනුවම ගිය උන්වහන්සේ කියන දේම කරපු අයව
කැඳවනු ලැබුවා මීළඟ පළාත්වල ප්‍රදේශවල නායකත්වයන් සඳහා ඒ ප්‍රදේශවල දේව සේවාවන් සඳහා කැඳවනු ලැබුවා තේරෙනවා එම නිසා ඔබ සෑම කෙනෙක්ම ක්‍රිස්තියානි අය තමන්ගේ නායකත්වය අනුගමනය කිරීම ඒ සමග ඉදිරියට යාම අවශ්‍යයි මේක ලෝකේ අනිත් අයට කියලා දෙන්න පුළුවන් දෙයක් නෙමෙයි ලෝකේ අනිත් මිනිස්සු මේක කරන්නේ නැහැ නමුත් අපි ඒක කරන්න ඕන එහෙම නැත්තම් වෙන්නේ අපි හරියට අර ඉන්ඩිරෙක්ට් නැති බැටලුව වගේ වෙනවා බැටලුව ඉන්ඩිරෙක්ට් නැතුව තනියම ගියොත් මොකද වෙන්නේ ටික කාලයක් ඒගොල්ලෝ ඇවිදලා තමන්ටම දේවල් හොයාගන්න බැරුව තමන්ට ඇහැට පේන පැතිවලට ගිහිල්ලා විනාශයට යනවා ඒ නිසා දෙවියන් වහන්සේ ඔබව නායකත්වයක් තුල තබා තිබෙන තාක්කල් ඒ නායකත්වය අනුව ඒ සමග ගමන් කිරීම අත්‍යවශ්‍යයි තේරුණා හැමදේම නායකත්වයේ පස්සෙම එන්න ඕන කියලා කතාවක් නැහැ දැන් මමත් මගේ ජීවිතේ නායකත්වයේ අනුවම නායකත්වයේ කියන හැම දෙයක්ම කරපු කාලයක් තිබුණා කියන දේම තමයි කළේ ඊට එහා එක දෙයක්වත් කළේ නැහැ නායකත්වය කියන්නේ මොකක්ද කරන්න කියන්නේ මොකක්ද යන්න කියන්නේ කොතෙන්ටද කොහොමද දේවල් කරන්න කියන්නේ ඒ කියපු දේ එලෙසම කරපු කාලයක් තිබුණා හැබැයි දිගටම එහෙම වෙන්න අවශ්‍යත් නැහැ දැන් දෙවියන් වහන්සේ මට අවස්ථාව දීලා තිබෙනවා අනිත් අයට නායකත්වය දෙන්න වසර ගණනාවක් මම මගේ නායකත්වය තුල සේවයට පුහුණු වුණා සේවය කළා ඉන් පස්සේ දෙවියන් වහන්සේ මටම කල්පනා කරලා බලලා දෙවියන් වහන්සේත් එක්ක මටම සම්බන්ධ වෙලා උන්වහන්සේ කියන මාර්ගවල මේ දේවල් කරගෙන යාමට දැන් කැඳවලා තිබෙනවා ඒ වුණත් අදටත් මම ගොඩක් දේවල් කරනකොට දෙවියන් වහන්සේ මට ඉහෙලින් තියලා තියෙන නායකත්ව සමග සාකච්ඡා කරලා ගොඩක් තීරණ අරගන්න ගොඩක් දේවල් කරනවා නමුත් දැන් මම බලාපොරොත්තු වෙනව සමහර වෙලාවල් වල නායකත්වය ඇවිල්ලා මට හරියටම කරන්න ඕන මොකක්ද කියලා කියයි කියලා සමහර වෙලාවල්දී මට එහෙම හිතන එහෙම කිවනම් ලේසියි කියලා ඇත්තටම එහෙනම් මම මෙච්චර निराහාරව ඉන්නයි දවස් ගණන් දෙවියන් වහන්සේගේ අභිමුඛත්වයේ මෙච්චර දුක් විඳින්න ඕනේ නැහැ එහෙනම් මට කවුරු හරි ඇවිල්ලා නායකයෙක් කියලා යනවා නම් ලේසියි වැඩේ එදා ජේසුස් වහන්සේට කියන්නේ ජේසුස් වහන්සේගෙන් ඇවිල්ලා පරිසවරු අහනෝ මේ ලියන්නන්ගේ ගෝලියොත් निराහාර ආඥා කරනවා පරිසවරුන්ගේ ගෝලියොත් निराහාර ආඥා කරනවා හැබැයි ඔයාගේ ගෝලියෝ විතරක් ඇයි निराහාර ආඥා කරන්නේ නැත්තේ එතකොට ජේසුස් වහන්සේ මොකද කියන්නේ දැනට ඒගොල්ලෝ निराහාරව හිටිය රැතුවට කමක් නැහැ මම ඉන්න නිසා ඇයි ඒගොල්ලෝ යන්න ඕන තැන කරන්න ඕන දේ ඔක්කොම මම ඒගොල්ලන්ට කියනවා මම ඒ සියලු දෙනා වෙනුවෙන් දැන් निराහාර ආඥාවල් කරලා දෙවියන් වහන්සේගේ අභිමුඛත්වයේ හිටිය නිසා ඒගොල්ලෝ ඇත්තට මේ දවස්වල निराහාර ආඥාව හිටියේ නැහැ කියලා එච්චරම ප්‍රශ්නයක් නැහැ නමුත් මාව ඔවුන්ගෙන් වෙන් කරන කාලේ පැමිණෙනවා ඒ දවසේදී ඔවුන් निराහාර ආඥාවන් වලට ඇතුල් වෙයි කියලා ජේසුස් වහන්සේ ඒ වෙලාවේ කිව්වා. තේරුණාද? ඉතින් අපිට ඉහලින් හැම දෙයකටම උපදෙස් දීලා අපිව ගෙනියන නායකයෙක් ඉන්නවා නම් ලේසි ඇත්තටම. ඒ දවස්වල මටත් පොඩ්ඩක් නිකන් ඒක ටිකක් කරදරයක් වගේ හිතුණා. ඒ වුණාට දැන් හිතෙනවා මට ඇත්තටම එහෙම කවුරු හරි ඉන්නව නම් ඇත්තටම පුදුම ලේසි. අපි වරද්ද ගත්තත් අපි වැරදි මාර්ගයක යන්න හැදුවත් නායකයා ටක් ගාලා අපිව වෙනස් කරනවා. එතකොට අපි අමුතුවෙන් දෙවියන් වහන්සේ ඉදිරියේ අමාරුවෙන් निराහාර ආඥාවන් වල සම්පූර්ණ निराහාර ආඥා වල ඔක්කොම කරන්න ඕනේ. හැබැයි දැන් මට වෙලා තියෙන්නේ මම පොඩ්ඩක් හරි වැරද්දුවොත් වැඩ ඔක්කොම අවුල් වෙනවා. දැන් මට විවේක ගන්න බෑ. ඔයාලට ඕන නම් විවේක ගන්න පුළුවන් උනාට විවේක ගන්න එපා මේ දවස්වල මාත් එක්කම ඉන්න දැන් තේරෙනවා
දැන් මේ අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න ගොඩක් අය ඒගොල්ලෝ තමන්ගේ වෙනත් වැඩ කරන අතර ඒගොල්ලන්ට පුළුවන් විදිහට निराහාර ආඥාවන්ල යෙදෙනවා. දැන් මමත් මට පුළුවන් විදිහට निराහාර ආඥාවන් කරන්න ගියොත් ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඒ නිසා මට ඒක දෙවියන් වහන්සේ කියලා තියෙන විදිහටම කරන්න සිද්ධ වෙනවා. තේරුණාද? ඉතින් ඒක නිසා දැන් මට සෙල්ලම් කරන්න බෑ. කියපු දෙයම කරන්න වෙනවා. හැබැයි ඒක ඔබට ආශිර්වාදයක්. නායකත්වයක් තුල සිටීම ඇත්තටම ආශිර්වාදයක්. එම නිසා මමත් මාත් එක්ක වැඩ කරන අය ඔබට මම සුදුසු කාලෙදී ඔබ විසින්ම තනියම තීරණ අරගෙන ඔබ විසින්ම දේවල් කල්පනා කරලා වැඩ කරන්න සුදුසු කාලය ආවම මම ඔබට කියන්නම් තවදුරටත් මගෙන්ම ඔක්කොම මග පෙන්වීම බලාපොරොත්තු වෙන්න එපා. දැන් ඔයා තනියම කල්පනා කළ දේවල් කරන්න කියලා මම එතකොට කියන්නම්. හැබැයි දැම්ම කියන්නේ නැහැ. දැන් ඔබට සිදුවෙනවා මම කියන දේම කරන්න. එහෙම කළොත් ඒක ඔබට විශාල ආශිර්වාදයක්. මම යන යන පැත්තටම එන්න සිද්ධ වෙනවා. මම කිව්වොත් निराහාරයක් දානවා කිව්වත් निराහාරය තමයි. හරිද? කොච්චර ඔයාලා දේවල් කිව්වත් निराහාරය කිව්වොත් निराහාරය තමයි. දැන් අපි ඊළඟට පත්‍රිකා බෙදන්නයි යන්නේ කිව්වොත් බෙදන්න වෙනවා. ඒක ඔක්කොටම බෙදන්න වෙනවා. කොච්චර අමාරු වුණත් කරන්න වෙනවා. මං එහෙම අමාරු දේවල් කරන්න කියන්නේ. ඒ නිසා බය වෙන්න එපා. ලේසි දේවල් බලලා කියන්නම්කෝ. ලේසියව කියන්නම්. අපි දැන් මේ පළාතේ තමයි සේවය කරන්න යන්නේ කිව්වොත් ඒ පළාතට තමයි යන්න වෙන්නේ. එහෙම තමයි කරන්න වෙන්නේ. එදා එලීෂා එලියා යන යන පැත්තට ඔහු කරපු දේ පිටුපස සිටියා. එබැවින් දෙවියන් වහන්සේ ඔහුට දෙගුණයක ආලේපයකින් ආශිර්වාද කළා. මීළඟට නායකත්වය ලබා දීම සඳහා එලියා කලාට වඩා බලවත් දේ. එලියා තමන්ගේ සළුවෙන් ගසා ඒ ඔවුන් පැමිණි නදිය දෙබෑ කළ බව මේ පරිච්ඡේදෙ විස්තර වෙනවා. එගොඩට යන පිණිස. නමුත් එලීෂා එක වචන මාත්‍රකින් නදිය දෙබෑ කරනු ලැබුවා. තේරෙනවද? එදා මෝසෙස් දෙවියන් වහන්සේට කන්නලව් කළා යාඥා කරලා කොහොම හරි සටන් දිනුවා. නමුත් යොෂුවා සටනකට බැස්සම වටපිටාවේ තියෙන වාතාවරණය වෙනස් කරලා හරි සටන දිනුවා. අපි මේක පහුගිය දවස්වලත් ඉගෙන ගත්තා. සටන් පරදීගෙන එනකොට යොෂුවා දිගටම යාඥා කර හිට මේ මෝසෙස් යාඥා කර දෙවියන් වහන්සේගෙන් පිහිට ඉල්ල ඉල්ල තමයි යුද්ධ දිනුවේ. හැබැයි යොෂුවා යුද්ධ වදිනකොට ඊට වඩා වෙනස්. එක වෙලාවක අනෙකුත් සතුරු හමුදාව ජය ගන්න පටන් ගත්තා. කළුවර වැටිගෙන ආපු නිසා සතුරු හමුදාව සැඟවෙන්න පටන් ගත්තා. ඒ වෙලාවේ යොෂුවා ඉර දෙසට අත දිගු කර කියනවා, මම මේ යුද්ධය අවසන් කරන තුරු මේ සූර්යා මෙතනින් බහින් නැතුව තියෙන්න ඕන. ඒ කියපු විදිහටම යොෂුවා යුද්ධ ඉවර කරනකන් ඉර බහින් නැතුව තිබුණා කියලා බයිබලයේ විස්තර වෙනවා. මෝසෙස්ට තිබුණට වඩා ආලේපයක්, මෝසෙස්ට තිබුණට වඩා බලයක්, මෝසෙස් කළාට වඩා බල සම්පන්න දේවල්, තමන්ගේ නායකයා කළාට වඩා බලවත් දෙයක්, ජේසුස් වහන්සේ කළාට වඩා මහිමාන්විත ක්‍රියා ඔබ කරන්න කැමති නම් ඔබ යටහත් වෙන්න අවශ්‍යයි නායකත්වයේ ඉදිරියේ. වෙන මාර්ගයක් නැහැ. කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ටික කාලයකට නායකත්වය ඔබව ගෙන යන විදිහට අවනත වෙන්න වෙනවා. මේක ලෝකේ අනිත් අය පිළිගන්නේ නැහැ. ඒගොල්ලෝ කියයි නෑ අපේ නිදහස අපිට කැමති දේ අපිට කරන්න නැද්ද? ඒගොල්ලන්ගේ නායකයව තෝරගන්නේ ඒගොල්ලම තමයි. එයා හොඳ නැත්තම් ඊළඟ ඡන්දෙදී වෙන එක්කෙනෙක්ට ඡන්දෙ දීලා වෙන නායකයෙක්ව පත් කරගන්නවා. ඒක තමයි ලෝකේ ක්‍රමය. හැබැයි මේ ක්‍රිස්තියානි සභාවේ ක්‍රමයක නෙමෙයි. දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ ක්‍රමයේ ඒක නෙමෙයි. දෙවියන් වහන්සේ පත් කරන නායකයා තමයි නායකයා.
ඊළඟට ඊළඟ කෙනාව කැඳවන්න පුළුවන් ඔවුන්ගේ ක්‍රියාවන් හදවත දෙස බලලා දෙවියන් වහන්සේ ඊළඟ පළාත්වලට ප්‍රදේශවලට සුදුසු නායකයෝ මේ අතරින් කැඳවනවා ලෝකේ අනෙකුත් නායකයෝ හොඳ නැත්තම් මිනිස්සු පාරට බහැලා කෑ ගහලා ඒ නායකයන්ව එළවලා දාන දැන් පහුගිය අවුරුදු වල සිද්ධ වුණේ නේද කොච්චර ලොකු නායකයෝ විදියට හිටියත් මිනිස්සු බැස්සා පාරට බෝඩ් උස්ස ගත්තා ගෝල් ෆේස් එකට ගියා නුවර ඉඳලා කට්ටිය කෝච්චි පිරෙන්න ආවා එළෙව්වා ඒ ලෝක ක්‍රමේ දැන් දෙවියන් වහන්සේගේ ක්‍රමේ ඊට වඩා හාත්පසින් වෙනස් මිනිස්සු නෙමේ නායකයෝ පත් කරන්නේ දෙවියන් වහන්සේ විසින් එම නිසා මිනිස්සුන්ට සිද්ධ වෙනවා ඒ දෙවියන් වහන්සේ පත් කරන එඬේරා පසුපස බැටළුව ගමන් කරන්න වගේ නායකයා පසුපස ඔබට පැමිණිය යුතුයි ඒක තමයි දෙවියන් වහන්සේගේ ක්‍රමේ උන්වහන්සේ කොච්චර කාලයකටද මේ නායකත්වයේ තියන්නේ ඉතෙක් කාලයක් ඒ කෙනා තමයි නායකයා එබැවින් දෙවියන් වහන්සේ මේ හැම දෙයකින්ම බලාපොරොත්තු වෙන්නේ අපි හැම කෙනෙක්ගේම යතහත් පහත්කම දැන් මට උපදෙස් දෙන පිණිස උපදේශකයන් සිටිනවා මට සමහර තැන්වලදී මග පෙන්වන පිණිස සමහර නායකයෝ දෙවියන් වහන්සේ තබලා තියෙන විවිධ දේවල් වලට අදාළව එතකොට ඒගොල්ලෝ කියන දේට මම ඇහුම් කන් දෙනවා කොච්චර කල් ගියත් ඒගොල්ලෝ තමයි මට ඉහලින් තියෙන නායකත්වය දැන් ඒගොල්ලෝ සමහර වෙලාවට මට කියනවා දැන් හැම එකම මේ අපෙන් අහලා එහෙම කරන්න බෑ ඔයා තමයි වැඩ කරන්නේ දැන් ඒගොල්ලෝ මාව එලවනවා සමහර ලාවට ගියාම දැන් ඔයාට මේ මෙහෙ උපදෙස් දී ඉන්න බෑ ඔයා ගිහිල්ලා තනියම කරන්න කියලා කියනවා ඇයි ඒ දෙවියන් වහන්සේ අපට මේ කාලයේ සම්පූර්ණාම එහෙම තමයි දාවිත් රාජ්‍ය පාලනය කරන කාලේ ඔහු ජීවත්ව සිටින තාක්කල් ඔහු ඊශ්‍රායලයේ රජකම දරුවා දැන් ඊළඟ රාජධානියේ රජතුමා නායකයා තමයි ජේසුස් වහන්සේ ටික කාලයක් ගිහිල්ලා උන්වහන්සේව අයින් කරලා වෙන කෙනෙක්ව පත් කරන්න බෑ උන්වහන්සේ තමයි රජතුමා අප හැම කෙනෙක්ටම පැවරෙන වගකීමක් තිබෙනවා අන්න ඒ වගකීම අපි සම්පූර්ණ කළ යුතුයි තේරෙනවා ඒක සුද්ධාත්මයන් වහන්සේ කෙරෙන් අපට ලැබෙන ඵලයක් සුද්ධාත්ම ඵල නමයක් අතරේ එකක් තිබෙනවා තමන්ගේ ස්ථානය තමන්ට පැවරී තිබෙන දෙය හඳුනගෙන ඊට ඔබින ලෙස වැඩ කිරීම ඒක සුද්ධාත්ම ඵල නමයෙන් එකක්. එතකොට මම සුද්ධාත්මයන් වහන්සේගෙන් මට ලැබිලා තියෙන දේ අනුව වැඩ කරනවා වගේ ඔබට පැවරලා තියෙන ස්ථානය අනුව වැඩ කිරීම අවශ්‍යයි. එහෙම තමයි මේ දේව රාජ්‍ය ඉදිරියට යන්නේ. ඒ නිසා අපේ යටහත්කම අප තබා තිබෙන නායකත්වයේ අනුව ගමන් කිරීම දෙවියන් වහන්සේ අපේක්ෂා කරනවා. ඔබ නිවැරදි නායකත්වයක් තුල ඉදිරියට යනකම් ඔබට වරදින්නේ නැහැ. ඒ වගේම නායකත්වය වැරදි වුණා කියමු. එහෙමනම් දෙවියන් වහන්සේ ගැන බලලා ඔබව එතනින් වෙන් කරලා ඔබව සුදුසු නායකත්වයක් තුලින් ඉදිරියට ගෙනියයි. එනිසා බය වෙන්න එපා. එදා සාවුල් කියන රජතුමාගේ නායකත්වය හොඳ නැති වුණා. ඒ නිසා ඊළඟට දාවිත්ව නායකත්වයට ගෙනාවා. ඒ නිසා නායකත්වය හොඳද නරකද කියලා කලබල වෙන්න එපා. ඒක දෙවියන් වහන්සේ ඉතා ස්වල්ප කලකින් විනිශ්චය කරනවා. එබැවින් දැන් ඔබට මග පෙන්වන පිණිස දෙවියන් වහන්සේ මාව මෙතන තබලා තියෙනවා. දැන් මාව විතරක් නෙමෙයි. මේ අන්තර්ජාලයෙන් සම්බන්ධ වෙන විවිධ අය ගමන් කරන ඔවුන්ගේ විවිධ සභාවන්වල ඔවුන්ට අදාළ නායකත්ව තබා තිබෙනවා. දැන් දෙවියන් වහන්සේ කියන්නේ එම නායකත්වවලට අදාළව යටහත්ව ඔවුන් පසුපස යන් ඔවුන් කියන දේම කරන් ඔවුන් දෙන සේවය කරන් ඔවුන්ට යටහත්ව ඒ පවරණ මාර්ගවල ඉදිරියට ගමන් කරන්න එවිට ඔවුන් කලාට වඩා බලවත් දේ කරන පිණිස දෙවියන් වහන්සේ ඔබ ආලේප කරයි ඔබ මම පෙන්වන මාර්ගය ආවොත් මම කරනවට වඩා බලවත් දේ කරන්න ඔබට බලය ලැබෙනවා. ඒක තමයි බයිබලයේ තිබෙන පොරොන්දුව. එදා යොෂුවට ඒක වුණා.
එදා එලීෂා තමන්ගේ නායකයා කළාට වඩා බලවත් දේ කළා. එදා ජේසුස් වහන්සේගේ ගෝලයෝ තමන්ගේ නායකයා වන ජේසුස් වහන්සේ කළාට වඩා බලවත් දේ කරන්න බලය ලැබුවා. එලෙසම යම් කෙනෙක් මම කියන දෙයට ඇහුම්කන් දීලා මා අනුව මම පෙන්වන මාර්ගය ඔබ පැමුණුනොත් මම කරනවට වඩා බලවත් දේ කරන්න දෙවියන් වහන්සේ ඔබව උන්වහන්සේගේ කැමැත්ත අනුව ආලේප කරයි. ඒ නිසා ඒක දෙවියන් වහන්සේගේ අතේ තිබෙන දෙයක්. අද මේ निराහාර කාලයේ 25 වන දවසේ දෙවියන් වහන්සේ ඔබට කියන දේ තමයි ඔබ යටහත් වෙන්න ඕන. අපේ යටහත් කම තුලින් තමයි මීළඟ සැලැස්ම අප තුල ඉටු වෙන්න පටන් ගන්නෙ. නායකත්වයට අවනත වීම, නායකත්වයට යටහත්ව ඔහු සමග ගමන් කිරීම. ඒක අද ගොඩාක් ක්‍රිස්තියානි සභාවන්වල නැති වෙලා ගිහිල්ලා. එම නිසා ඒ ක්‍රිස්තියානි සභාවන්වල බලය ආලේපය එන්න එන්න අඩු වෙනවා. නායකත්වයේ අනුව යනවා නම් එන්න එන්න ආලේපය වැඩි වෙනවා. බලන්න අද ගොඩාක් ක්‍රිස්තියානි කතෝලික සභාවලට වෙලා තියෙන දේ මොකද්ද වෙලා තියෙන්නේ? ඔවුන්ගේ ආලේපය එන්න එන්න වැඩි වෙනවද අඩු වෙනවද? එන්න එන්න ඔවුන් අතින් සිදුවෙන හාස්කම් අඩු වෙනවද? එන්න එන්න ඔවුන්ට තබා තිබෙන ආලේපය හිඟ වෙනවද? මීළඟ පරම්පරාවන් වලට යනකොට ආලේපයක් නැති නිකම් බොරුවට කයිවාරු ගහන තර්ක විතර්ක කරන නායකත්ව හෙලා දකින පිරිසක් අද බිහි වෙලායි. අද ගොඩාක් තරුණ තරුණිය ගොඩාක් ක්‍රිස්තියානි පල්ලිවල ඒගොල්ලෝ මෙච්චර කාලයක් නායකත්වයට ඇහුම් කන් දීලා කරපු දෙයක් නැහැ. අද සමහර අය වෙනම YouTube channel හදාගෙන නායකත්ව විවේචනය කරන, එයාට ඕන දේ කරන, එයාට කැමති දේ කියන. මෙහෙමයි අපි යන්න ඕන. නායකත්වයකට අවනත වෙලා එයාගේ ජීවිතේ කරපු දෙයක් වර්ධනය කරගත්ත දෙයක් නැහැ. අද ගොඩාක් තරුණ තරුණිය සේවයට කැඳවපු අය අද සෑහෙන විනාශයකට යමින් ඉන්නේ. ඒගොල්ල පල්ලි වලින් එළියට ඇවිල්ලා නිදහස හොයනවා. අපි නායකත්ව වලට මොකටද හැමදාම යටත් වෙන්නේ කියලා ඒගොල්ල එළියට ඇවිල්ලා ඒගොල්ල වෙනම අදහස් දක්වමින් ඉන්නේ. ඒගොල්ලන්ගේ අදහස් විතරයි, කරපු දෙයක් නැහැ. නටපු නැටිල්ලකුත් නැහැ අන්තිමට, බෙරේ පවුලුවකුත් නැහැ වගේ වැඩක් වෙලා තියෙනවා. නිකම් බොරුවට අදහස් දක්වනවා. අදහස් දක්වන්න කාටද බැරි? අදහස් වලින් මුකුත් වෙන්නේ නැහැ. දෙවියන් වහන්සේ ඉදිරියේ යතහත් වන්නා දෙවියන් වහන්සේගේ බලය ලබා ක්‍රියාවෙන් දෙවියන් වහන්සේගේ සැලැස්ම ඉටු කරනවා. තේරෙනවද? අද ගොඩක් කිතුණු තරුණයන් සේවයට කැඳවපු අයට ඒක තමයි වෙලා තියෙන්නේ. අද ගොඩක් තරුණයෝ පල්ලි යන්නේ නැහැ, විශේෂයෙන්ම පිරිමි අය තරුණයෝ පල්ලි යන්නේ නැහැ වැඩියෙන්. ඒගොල්ලෝ ගෙදර නතර වෙලා සමහර ලාවට නෝනව අරිනව පල්ලියට. මේ ඔයා ගිහිල්ලා එන්න, මං ඉන්නම් මෙයා, මට ඔය උතන දිරවන්නේ නැහනේ, ඔයා ගියම් මදයි කියලා නෝනව පල්ලියට යවන මහත්තයා යන්නේ. සේවයට කැඳවපු තරුණයෝ අද පල්ලි යන්නේ නැහැ. ගොඩක් අය ගෙදරට වෙලා ඉන්නවා. එයා තනියම හොයලා තනියම දේවල් කරන්න හදනවා. තමන්ට ඕන විදිහට තමන්ගේ ක්‍රමවලට දේවල් කරන්න හදනවා. ඔවුන් අසාර්ථකයි. ඔවුන් වැටිලා යනවා. ඔවුන්ට දෙවියන් වහන්සේගේ නාලේපයක් එන්නේ නැහැ. ඔවුන් මොන හරි දෙයක් කරයි. ඔවුන් පාරට බහැලා මොන හරි අදහසක් දක්වයි. තව කෙනෙක් හම්බුනොත් මොන හරි විවේචනයක් කරයි. අරයා මෙහෙමයි, මෙයා මෙහෙමයි, ඔහොම නෙමෙයි වෙන්න ඕන, මෙහෙමයි වෙන්න ඕන කියලා කියයි. හැබැයි එයා කරපු දෙයක් නැහැ. ඇයි ඒ? ආලේපයක් නැතුව කොහොමද වැඩ කරන්නේ? දෙවියන් වහන්සේගෙන් ආලේපේ එහෙම ලැබෙන්නේ නැහැ. අද ගොඩක් තරුණ තරුණියන්ට වෙලා තියෙන මේක. ඒ නිසා තරුණ දේව සේවකයෝ අද සෑහෙන අඩුවෙමින් පවතිනවා. මේක ඇවිල්ලා එදා ඊශ්‍රායලයේ සිදු වුණා ඔවුන්ගේ වැටීම් වලදී.
තරුණයෝ දෙවියන් වහන්සේගේ තබා තිබෙන නායකත්ව වලට අවනත වෙලා ඒ මාර්ගවල අනේක නතර වුණා පසුබට වුණා ටික කාලයක් ගියා ඒගොල්ල ලොකු බර කතන්දර තමයි කියන්නේ හැබැයි හැබැයි අන්තිර වෙච්ච දෙයක් නෑ බබිලෝනියට ගිහිල්ලා වහල් වුණා දේශය බිඳ වැටුණා රාජ්‍ය පාලනේ බිඳ වැටුණා දේව මාලිගාව විනාශ වෙලා ගියා කට ඇරියොත් බර ටෝක් තමයි දෙන්නේ හැබැයි අන්තිමට කරපු දෙයක් නෑ ඒක තමයි ඊශ්‍රායලයට සිද්ධ වුනේ බයිබලයේ විස්තර වෙනවා මේ ද්විතීය සම්මත ග්‍රන්ථවල මේ මැකබිවරුන්ගේ පොත්වල ඒ කාලේ ඊශ්‍රායල් තරුණයන්ගේ හැසිරීම ඔවුන් උඩඟු වුණා ඔවුන් නායකත්ව පැත්තක දාලා Tamanට ඕන විදිහට නෑ අපි කරන්නම් කියලා පටන් ගත්තා දේවල් කරන්න ඒගොල්ලෝ කිව්වා මොකද අපි හැමදාම මේ ඊශ්‍රායලයේ නායකත්ව අනුවම මේ විවස්ථා අනුවම හැමදාම අපි මොකටද මෙහෙම කරන්නේ අපිට පුළුවන් නේ ග්‍රීක අධිරාජ්‍යයේ දේවල් අපිටත් කරන්න පුළුවන් නේ කියලා ඒගොල්ලෝ ග්‍රීක අධිරාජ්‍යයට අදාළ සමහර දේවල් කරන්න පටන් ගත්තා කරන්න පටන් ගත්ත තමයි අන්තිමට ඔවුන්ව සමූල ඝාතනය කළා ග්‍රීක පාලකවරු හමුදාවන් ඇවිල්ලා දේශය බිඳ වැටුණා දේව මාලිගාව කුඩු වුණා නායකත්වය අනුව ගමන් කළේ නැහැ ඔවුන්ගේ නායකවරු කිව්වා අපිත් එක්ක එකතු වෙන්නේ කවුද එකතු වෙන කීප දෙනා හරි දැන් නුඹලා මාත් එක්ක වරෙල්ලා කියලා එදා මතතියස් කියන මේ ලෙවි නායකයා තමන්ගේ පුතාලත් එක්ක වෙන් වෙලා ගිහිල්ලා හැංගුණා ඔහුත් එක්ක ගියපු පිරිස විතරක් පස්සේ බේරිලා ඔවුන් පසුව යුද වැදිලා කොහොම හරි දේව මාලිගාව අල්ලගත්ත නැවත යෙරුසලම ගොඩගත්තාය අර පඬිතකම් කතා කර කර විවේචන කර කර මේ තමන්ට ඕන ඕන දේවල් කර කර අදහස් දක්වමින් හිටපු තරුණයෝ නැසුණා තියලා තියෙන නායකත්වයේ අනුව මතතියස් එක්ක ඇවිල්ලා හැංගිලා ඉන්න හරි එයත් එක්ක ආපු පිරිස බේරුණා බේරිලා ඔවුන් වසර ගණනාවකින් නැවත ඊශ්‍රායලයේ බලය අත්පත් කරගත්තා එම නිසා මේ මම කියන දේ තේරුම් ගන්න තරුණ තරුණියනි නුඹලා නුඹලාගේ අනෙකුත් අය යාළුවෝ මිත්‍රයෝ සහෝදරයෝ ගමන් කරන මාර්ගවල ගමන් කරන්න එපා නුඹලට ඉහෙලින් තබා తీර නායකත්ව පසුපස යන්න යාළුවෝ පස්සේ ගිහිල්ලා ලැබෙන දෙයක් නැහැ සම වයසේ ඔයා එක්ක ඉන්න අනෙත් සහෝදරයන්ගෙන් නෙමෙයි උපදෙස් ගන්න වාගේ නායකයා මොකද්ද කියන්නේ තරුණයෙක් එක්කම කතා කරලා යාළුවෙක් එක්කම කතා කරලා නැහැ පල්ලියේ මෙහෙම නෙමෙයි යන්න ඕන මේක ටිකක් අර ටිකක් ආදි කාලේ වගේ පේනවා මේක නෙමෙයි මේ දවස්වල ට්‍රෙන්ඩ් එක කියලා ඔයාට ඕන ඕන ට්‍රෙන්ඩ් එක පල්ලියට ගේන්න බෑ ඔයාගේ නායකයා කියන්නේ මොකක්ද ඒක තමයි පල්ලියේ ට්‍රෙන්ඩ් එක ජේසුස් වහන්සේගේ කල්චර් එක අපි අනුගමනය කරන්නේ අද ගොඩක් තරුණයන්ට වෙලා තියෙන මේකයි ඔවුන්ට ඇහැට පේන දේවල් අනුව තීරණ අරගෙන අනුවන විදිහට වැඩ කරලා තමන්ගේ කැඳවීම නැති කරගෙන ගොඩක් අය දැන් කැඳවීමක් නැහැ ඒගොල්ලන්ට බලවත් දේවල් කරන්න හිටපු අය අද ඔවුන් කරන දෙයක් නැහැ මෙන්න මේක ආයෙද අද ඔවුන් මේ විනාශයට ගිහිල්ලා දැන් කාගේ හරි යටතේ දෙන දෙයක් කාලා බීලා ඉන්න තමයි තියෙන්නේ එහෙම වෙන්න එපා ඔබ ඔබ නායකත්වයේ අනුව ගමන් කරන්න ඒක තමයි මේ निराහාර කාලේ අද දවසේ උන්වහන්සේගේ පණිවිඩය ඉතින් අද කිතුණු සභාවේ තරුණයන්ට निराහාරයක් කියලා දෙයක් නැහැ යාඥාවක් අභිමුඛත්වයක් නැහැ निराහාරයකට ඇතුල් වෙන නායකයා කියන දේ අහන්න එපා තරුණයන්ට හිතෙනවද निराහාර යාඥා කරන්න උන් කරයි निराහාර යාඥා ඉතින් අභිමුඛත්වයක් නැහැ ආලේපයක් නැහැ ඒගොල්ලෝ වැටෙනවා ආයේ ආත්ම විමසල අනාවැක කියන දෙයක් නැහැ ඔබ වැටෙනවා අනිවාර්යයෙන් ඒගොල්ලොන්ට ඉදිරි ගමනක් නැහැ
දෙවියන් වහන්සේ අවසර දෙන්න කලින් සමහර අය තමන්ට ඕන විදිහට සේවා කරන්න ගියා. ඔබ වැටෙනවා. ඔබ වැටෙන්නේ වෙන මොනවත් නිසා නෙමෙයි. ඔබට දෙවියන් වහන්සේ දෙන නායකත්වයේ තුලින් දෙන ආශිර්වාදය නැහැ. ඔබට අවසර දෙන තුරු නායකත්වයේ පසුපස සිටියේ නැහැ. එබැවින් ඔබ වැටෙනවා. ඒක තමයි දෙවියන් වහන්සේගේ රාජ්‍යය වැඩ කරන ක්‍රමය. ඔබට निराහාරයක් නැහැ. චතාරික කාල ගැන දන්නේ නැහැ. සතිපතා අභිමුඛත්වයක් නැහැ. ඔබ කැමති ඇහැට පේන විදිහට තරුණ කමට වැඩ කරන්න ගිහිල්ලා අනාගත. නමුත් ස්වාමින් වහන්සේ පත් කරන නායකත්වයේ තුල සිටින්නා සියල්ලන්ට වඩා ප්‍රඥාවන්ත වෙනවා. ඔහුගේ වයසට වඩා ඔහු ප්‍රඥාවන්ත වෙනවා. ඇයි? දෙවියන් වහන්සේගේ වචනය අනුව ගමන් කරන්නාට ප්‍රඥාව පහළ වෙනවා. දෙවියන් වහන්සේගේ නායකත්ව විසින් ඔබව පෙන්වන ඔබට පෙන්වන මාර්ගයේ ගමන් කරන අය ඔවුන් ප්‍රඥාව උරුම කර ගන්නවා. අනිත් අය ප්‍රඥාව සොයන නමුත් ඔවුන්ට ඒක හම්බ වෙන්නේ නැහැ. ඔවුන් වයසින් බාල නමුත් ඔවුන් දෙවියන් වහන්සේගේ බලය ආලේපය ප්‍රඥාවත් කර ගන්නවා. ඒකට හේතුව ඔවුන් නොදන්නා දේහිදී යටහත් වෙලා දෙවියන් වහන්සේ පෙන්වලා දුන්න මාර්ගයේ ගමන් කරන්න තමන්ගේ සිත යොමු කරගත්තා. දෙවියන් වහන්සේගේ වචනය මාගේ පාදවලට පහනක්. උන්වහන්සේගේ වචනය අනුවණයන් ප්‍රඥාවන්ත කරනවා. බාලයන් පරිණත මිනිස්යන්ව කරනවා. දෙවියන් වහන්සේගේ මඟ පෙන්වීම. වයසින් අඩු අය පරිණත අය බවට පත් කරනවා දෙවියන් වහන්සේගේ ආලේපය තුලින්. එම නිසා තරුණ තරුණියනි, අද මේ දේශනය අසන කැඳවීමලත් තරුණ තරුණියන් රැසක් ලෝකේ පුරා සිටිනවා. ඔබට අද මොකද්ද වෙලා තියෙන්නේ? ඔබට නිවැරදි නායකත්වයක් නැති නිසා ඔබ කැමති දේවල් කරන්න ගිහිල්ලා අද වැටිලා ඉන්නේ. ඔය විදිහට ඔබගේ ක්‍රමයට සේවය කරන්න බෑ. ඔබට නිවැරදි නායකත්වයක් අත්‍යවශ්‍යයි. ඒ නිසා අප සමග සිටින තරුණ තරුණියන් ඔබ මම කියන විදිහටම වැඩ කරන්න. ඔබට වෙන නායකත්වයක් නැත්නම් ඔබ හිටපු නායකත්වවල මොන හරි ප්‍රශ්න තියෙනවා නම් මම දැන් ඔබට කියන විදිහට වැඩ කරන්න. වැඩ කරලා බලන්න වසර කීපයක් යනකොට ඔබ සාර්ථක වෙනවා. දෙවියන් වහන්සේ කෙරෙන් මම ලබා තිබෙන ආලේපෙන් කොටසක් ඔබ කෙරෙහි පැමිණෙනවා. එදා එලියා ලැබපු ආලේපය එලීෂා වෙතට ගමන් කළා. එදා සාමුවෙල් ලැබපු ආලේපය දාවිඩ්ට ලබා දුන්නා. දෙවියන් වහන්සේ කෙරෙන් පැමිණෙන ආලේපය එලෙස මීළඟ පරම්පරාවට මීළඟ ගෝලයන් කෙරෙහි ගලා ගියා. එදා මෝසෙස් විසින් යොෂුවාව තෙල් ආලේප කරලා මීළඟ නායකයා විදියට කැඳවුණු ලැබුවා. පාවුල්තුමා විසින් තිමොතිව තීතස්ව මීළඟ නායකත්ව වෙතට ආලේප කරනු ලැබුවා. ඔවුන් සාර්ථකයි. යාකොබ් තමන්ගේ පියාගේ ඊසාක්ගේ ආලේපය කොහොම හරි පොර කාලෙ ඉල්ල ගත්තා. ඔහු දැනගත්තා තමන්ගේ නායකත්වයෙන් ගලා එන ආලේපය කොච්චර වටිනවද කියලා. ඊසාක්ට පුතු දෙන්නෙක් හිටියා. එක්කෙනෙක් යාකොබ්, අනිත් එක්කෙනා ඒසව්. ඒසව් තමයි කුළුඳුලා අයියා. නමුත් අයියට තේරුන්නේ නැහැ තමන්ගේ නායකත්වයෙන් පැමිණෙන ආලේපයේ තියෙන වටිනකම. එයා ඒක වැඩිය ගණන් ගත්තේ නැහැ. හරිනම් තමන්ගේ පියාගෙන් ආලේපය එන්න ඕන ඒසව්ට. නමුත් ඒසව් ඒක ගැන වැඩිය හිතන්නේ නැතුව ඒක සුළු කළ නිසා එම නාය ඒ ආලේපය මල්ලිට ලැබුණා. යාකොබ් මොකද්ද කරේ? අතෑරියේ නැ කොහොම හරි කරලා තමන්ගේ නායකත්වයෙන් ලැබෙන ආලේපය ගත්තා. එයා කපටි වැඩ කරා ආලේපය ගන්න.
හැබැයි ඒසවුට ගානක් තිබුණේ කපටි වැඩ වලින් ආලේපේ ගන්න එක වැරදි වැරදි වුණාට දෙවියන් වහන්සේ දැක්කා යාකෝබ් තේරුම් අරගෙන තියෙන්නේ මේ පැමිණෙන උන්වහන්සේගේ ආලේපේ වටිනකම ඒසවුට ඒක ගානක් නැත්තම් ඊළඟ කෙනාට ඒක දෙන්න දෙවියන් වහන්සේ කැමති වුණා එබැවින් අද මේ සේවාවන් වලට කැඳවල තිබෙන තරුණ තරුණියන්ට දෙවියන් වහන්සේ ඔබට දෙන කැඳවීම ආලේපය ගැන එච්චර තැකීමක් ඒක වැඩක් නැත්තම් දෙවියන් වහන්සේ මීළඟ පිරිස කැඳවනු ලබනවා එදා සාවුල් කැඳවීමට ඔබින ලෙස වැඩ කරන්න නැති වුණාම ඊළඟ කෙනාව කැඳෙව්වා සාවුල් හරියට වැඩ කරන තාක්කල් දාවිත්ව කැඳෙව්වේ නැහැ එයා ඉන්නේ කොහෙද කියලාවත් දන්නේ නැහැ හැබැයි කැඳවපු කෙනා වැඩේ කරන්නේ නැත්තම් මීළඟට කැලයක් අස්සේ ඉන්න කෙනෙක්ව හරි දෙවියන් වහන්සේ කැඳවනවා එදා දාවිත් කැලයක් අස්සේ තමන්ගේ පියාගේ එළු බැටරු වලවල් බලාගෙන කවුරුවත් එයාව අඳුරන්නේ නැහැ කැලේ අස්සේ ගස්වලට ගල්ග ගහ බැටළු ටික බලාගෙන ඔහේ මේ එයාගේ වීණාවක් තිබුණා ඕක කැලේ මැද තනියම ගගා හිටියේ කවුරුත් දැක්කේ නැහැ නමුත් දෙවියන් වහන්සේ සාමුවෙල් කියන දිවසිවරයට කතා කරලා කියනවා මේ මම පත් කරන ලද කැඳවන නායකයා මම කියන දේ කරන්නේ ඒ නිසා මීලක කෙනාව කැඳවන පිණිස ඈත පිටිසර වනගත ප්‍රදේශයකට යන්න කියලා සාමුවෙල්ට කියන ඔහු ගිහිල්ලා කැලයක් අස්සේ හිටපු දාවිත්ව කැඳවලා මීළඟට ආලේප කරුන් ලැබුවා එම නිසා ඔබට දැන් පවරා තිබෙන වගකීම් ඔබට දීලා තිබෙන ස්ථානයයි තාම වැදගත් ඔබ තබා තිබෙන නායකත්වයට ඇහුම්කන් දීලා ඒ තුලින් පවරන දේ අනුව වැඩ කිරීමයි තාම වැදගත් ඔබ ඒ පවරන දේවල් අනුව ඉදිරියට ගමන් කරන්නේ නැත්නම් දෙවියන් වහන්සේ මොකද්ද කරන්නේ මීළඟ කෙනාව කැඳවනවා ඔබගේ අතට දීපු වගකීම වෙන්නේ නැත්නම් මීළඟ කෙනා පැමිණෙනවා ඒ ප්‍රදේශවල ස්ථානයේ සේවය කරන්න. එනිසා ලේසි නෑ. දැන් මම මේ වැඩේ කරේ නැත්නම් දෙවියන් වහන්සේ ඊළඟ කෙනාව ගේනවා. කවු ඊළඟ කෙනා කවුද කියලා දන්නේ නෑ. දැන් හොයන්න යන්න එපා ඊළඟ කෙනා කවුද කියලා. ඊළඟ එක්කෙනෙක් එනේ කන්නේ නෑ මම වැඩේ කරන්න කියලා බලාපොරොත්තු වෙන්නේ හරියට. එහෙම තමයි හිතාගෙන ඉන්නේ. ඒ නිසා මේ දෙවියන් වහන්සේගේ කරුණාවෙන් එහෙම කරන්න පුළුවන් වෙයි කියලා මං හිතනවා. ඒ නිසා හැබැයි කලේ නැත්තම් එහෙනම් ලංකාවට ගැලවීමෙන් නැද්ද? එහෙනම් කුරුණෑගල සේවා නතර වෙන ඔක්කොම. දැන් මේ හම් හමුන පැත්තේ මේ කුරුණෑගල පොළොන්නරුවේ කට්ටිය ගැලවෙන්නේ නැහැ මං නැත්තම්. එහෙමද? මම මොකක් හරි ගොං වැඩක් කළා මම දෙවියන් වහන්සේ දෙන කැඳවීම නැති කරගත්තොත් ඔක්කොම එතනින් නතර වෙනවා එහෙමද එතනින් ක්‍රිස්තියානි සභාවන් නතර වෙනවා සේවයෙන් නතර වෙලා දහස් අවුරුදු පාලනේ ඉන්නේ නැහැ කට්ටිය ස්වර්ගයට යන්නේ නැහැ පොළොන්නරුවට ගැලවීම කුරුණෑගල කට්ටිය ගැලවෙන්නේ ඔක්කොම ඉවර එතනින් ඉවරද පිස්සුද ඊළඟ එක්කෙනා එනවා ඊළඟ එක්කෙනා සමහර වෙලාවට ඔබ නොහිතන විදිහට ඒ සැලැස්ම කරයි දැන් මාවැයි ගෙන්නලා තියෙන්නේ මීට කලින් ආපු කට්ටිය වැඩේ කරේ නැහැ. ඒගොල්ලන්ට මේ ප්‍රදේශ බාර දුන්නම ඒගොල්ලෝ සුවපහසු තැන් හොයාගෙන ගියා නගරෙට. පොළොන්නරුව ගැලවීමට ගන්න කට්ටියව කැඳවලා තියෙන මීට කලින්. නමුත් ඒගොල්ලෝ අතින් වැඩේ උනේ නැහැ. ඒක නිසා දැන් දෙවියන් වහන්සේ මාව කැඳවලා තියෙනවා. ඊළඟ කෙනාව කැඳවනවා අනිවාර්යෙන් කැඳවනවා. එබැවින් අපට දීලා තිබෙන කැඳවීම ගැන අප වග කියන්න. ඔබට දැන් තියලා තියෙන ස්ථානය ගැන ඔබ වග කියන්න ඕන. නායකත්වයේ දුන්න මඟ පෙන්වීම අනුවම ගියාද කියලා බලන්න ඕන. එහෙම ගියා නම් ඔබ ආලේපය ලබනවා. මීළඟ ආශිර්වාද ලබනවා. එහෙම නැත්නම් ඔබට ඒ අහිමි වෙනවා. දෙවියන් වහන්සේගේ සැලැස්ම එක දශමකින්වත් ප්‍රමාද වෙන්නේ හෝ වෙනස් වෙන්නේ නැහැ. උන්වහන්සේ සැලසුම් කළ විදිහටම සියල්ල සිදු වෙනවා. නමුත් අපිට කරන්න තිබුණු විශාල දේවල් අහිමි වෙනවා. එබැවින් දැන් අපි නැගී සිටිමු. ස්වාමින් වහන්සේ මේ නිර්ආහාර කාලේ 25 වන දවස දක්වා අපව ගෙනා බැවින් ස්තුති කරමු.
අද උන්වහන්සේ අපට දෙන පණිවිඩය තමයි නුඹ යතහත් වෙන්න ඕන. නුඹ දැන් निराහාර කාලවල බලය ලැබමින් සිටිනවා. නුඹ ඵල දරමින් සිටිනවා. ගොයම් කරලක් ඵල දරන කල තව තව පහතට නැමෙන්නක් මෙන්. නුඹ පහතට නැමෙන්න ඕන. ගසක් ඵල හට ගන්න කල ඒ ගහේ අතු පහලට නැමෙන්නක් මෙන්. නුඹලා මේ निराහාර කාලවල ඵල දරමින් ඒ දෙවියන් වහන්සේගේ ආශිර්වාද බලය ආලේපයේ තව තව නුඹලා තුල වැඩි වෙනකොට නුඹලා තව තව යතහත් පහත් වෙන්න ඕන. නුඹලාව නුඹලා කිසිසේත් නොහිතපු විදිවලට දෙවියන් වහන්සේ ආලේප කරමින් සිටිනවා. මෙතෙක් නොලවපු දීමන දෙවියන් වහන්සේ නුඹලා කෙරෙහි පහල කරමින් සිටිනවා. නමුත් මේ 25 වන දවසේ ස්වාමින් වහන්සේ නුඹලට කියන දේ තමයි නුඹලා දැන් යතහත් වෙන්න ඕන. එදා ජේසුස් වහන්සේ ගෝලයන්ගේ පාද සේදුවා, කකුල් හේදුවා. බල ධර්ම තරමට ආලේපය වැඩි වෙන තරමට යතහත් පහත් වෙන්න. නුඹලා නැත්තම් ඔක්කොම නෑ කියලා හිතන්න එපා. අපිට ලැබුණු අවස්ථාව මහත් දෙයක් කියලා උන්වහන්සේට ස්තුති කරන්න. අපි නිසා නෙමෙයි මේ සභාව ඉදිරියට යන්නේ. අපි යතහත් වෙන ඔබ ඉදිරියේ ඔබ අපට දුන්න කැඳවීම ගැන ස්තුති කරනවා. අපි නැත්තම් ඊළඟ කෙනා කැඳවනවා. සැලැස්ම යනවා. එබැවින් අපි නොවටිනා මිනිස්සු. අපි ඉඳලාද මෙච්චර දුර ක්‍රිස්තියානි සභාව ආවේ? අපි හොඳ නිසාද? අපි කරපු නිසාද? අවුරුදු 2000ක් තිස්සේ ලෝකේ හතරෙන් තුනක් ක්‍රිස්තුස් වහන්සේව අදහනවා. අපි හිටමු නිසාද? නෑ. උන්වහන්සේ කැඳවන ලද සේවකයන් ඒ වෙනුවෙන් දිවි හිමියෙන් වැඩ කරා. බෑ කියපු අය අයින් වුණා. කැඳවීම සුළු කළ අය වෙනුවට කැඳවීමට ගරු කළ අයව උසස් කළා. මෙලෙස අද දක්වා නොබලා සිටින ඈත ගම්මානවලට පවා ජේසුස් වහන්සේ ගැන දැනගන්න ඇවිල්ලා තිබෙනවා. එබැවින් අපිව ඔබ පාවිච්චි කරන නිසා ස්තුති වේවා ස්වාමිනි. ඔබ නැත්තං ඔබ සිටින පළාත්වල සුභාරංචි යනවා සහෝදරයා සහෝදරිය. මම නැතත් මේ කුරුණෑගල දෙවියන් වහන්සේ ගලවන්න තීරණය කළ ඉවරයි දැන්. නමුත් ඒකට මට දායක වන්න ලැබීම ගැන තරම් වටින උතුම් දෙයක් මගේ ජීවිතේ තවත් නැහැ. උන්වහන්සේ සදහා මාව නායකත්වයට කැඳවපු එක තරම් වටින දෙයක් තවත් නැහැ. ස්වාමින් වහන්සේට ස්තුති වේවා. නුඹලා නැතත් නුඹලා සේවය කරන පළාත් දෙවියන් වහන්සේ ගලවනවා. නමුත් ඒ පළාත් ගලවන පිණිස නුඹලව කැඳවපු එක කොච්චර වටින දෙයක්ද? එබැවින් උන්වහන්සේට ස්තුති කරන්න. අපව පාවිච්චි කරන්න. අපි ඔබ ඉදිරියේ යටහත් වෙනවා ස්වාමිනේ. නායකත්වයට යටහත් වෙන්න. එලෙසම ස්වාමින් වහන්සේගේ ආලේපයට ගරු කරන්න. ඒට යටහත් වෙන්න. ආලේපේ ලබන්න ජේසුස් වහන්සේ මෙන් මෘදු පහත් කෙනෙක් බවට පත් වෙන්න. පහත්කයක් පහත් කියන්නේ උන්වහන්සේ ක්‍රියාවෙන් ඇතුළාන්තයෙන් පහත් නෑ. උන්වහන්සේ සියලු ස්වර්ගවලට වඩා ඉහළට උසස් කරුණු ලැබුවා. නමුත් පොළවේදී සියල්ලට වඩා පහත් වනු ලැබුවා. එලෙස උන්වහන්සේගේ සිත පැලඳ ගන්න. නායකත්ව තුල සිටින තරුණ තරුණියනි, දේව සේවකේනි, නොබලාට ඉහළින් තිබෙන නායකත්වයේ පෙන්වන මාර්ගයේම යන්න. එදා ජේසුස් වහන්සේ කළාට වඩා බලවත් ක්‍රියා කරන පිණිස ජේසුස් වහන්සේ ගෝලයන්ට අවසර දුන්නා. මගේ දරුවනි, මා විසින් පුහුණු කරන සේවකෙනි, නොබලා මගේ හඬට ඇහුම් කන් දී මම පෙන්වන මාර්ගයේ නොබලා පැමිණෙන්නේ නම් මම කළාට වඩා බලවත් ක්‍රියා කරන්නට ස්වාමින් වහන්සේ නුඹලාට බලය දෙනසේක. ඔබට ස්තුති වේවා ස්වාමින් වහන්ස. ඔබට নমස්කාර වේවා ස්වාමින් වහන්ස. ඔබට নমස්කාර වේවා ස්වාමිනී. හලෙලූයා. අපි යාඥා කරමු. හැමෝම යාඥා කරන්න. හැමෝම යාඥාවෙන් දෙවියන් වහන්සේගේ පාමුලට එන්න. අන්තර්ජාලයෙන් සම්බන්ධ වෙන සෑම කෙනෙක්ම යාඥාවන් වලට ඇතුල් වෙන්න.
අඛණ්ඩ යාඥාවෙන් ස්වාමින් වහන්සේගේ ආලේපේ ලබන්න දැන්. දැන් නුඹලාව ආලේප කරු ලබනවා. මේ නිර්වාහාර කාලයෙන් පසුව සේවයේ නිරත වන්නන්ව ආලේප කරන්න කියලා සුද්ධාත්මයන් වහන්සේ කියනවා. නුඹලාගේ නායකයන් විසින් නුඹලාව ආලේප කළ යුතුව තිබෙනවා. එදා යාකෝබ් පොරබැදුවා තමන්ගේ නායකයාගේ ආලේපය ඉල්ල ගන්න. ඔහු කොච්චර බැගෑපත් වුණාද? කොච්චර දේවල් කළාද ඒ ආලේපේ ලබන්න? නමුත් අද ගොඩක් තරුණ තරුණියන්ට තමන්ගේ නායකත්ව වලින් පැමිණෙන ආලේපය සුළු වෙලා ගිහිල්ලා. ඒ ඇයි? ඔවුන්ගේ නොදැනුවත්කම. නොදැනුවත්කමෙන් තරුණ තරුණියන් වැටි යනවා. ආලේපය හිමි කර ගන්නවා. ඔබට ස්තුති වේවා ස්වාමීන් වහන්සේ. ඔබගේ අතන මේ සෑම කෙනෙක්ම බාර කරනවා පියාණන්. අපි ආඥා කරමු. ඔබට ස්තුති වේවා ස්වාමීන් වහන්සේ. හලෙලූයා. සුද්ධාත්ම ආලේපේ ඉල්ලා ආඥා කරා. පුරවන්නවා සුද්ධාත්මින්. පුරවන්න ඔබේ ආත්මෙ. සනසන්නවා දේවාත්මින්. සන සංග මා ජීවිත ඔබේ ආත්මයෙන් මාව පුරවලා දීමනා දුන මැනවි ඔබේ ආත්මයෙන් මාව පුරවලා දීමනා දුන මැනවි මාහත දීමනා දුන මැන මහත් ජීවනාත් පුරවන්නවා සුද්ධාත්මෙ පුරවන්න ඔබේ ආත්මෙ සුද්ධාත්ම බලයෙන් පුරවලා අභිෂේක කළ මැනවි සුද්ධාත්ම බලයෙන් මා පුරවලා අභිෂේක කළ මැනවි මාව අභිෂේක කළ සුද්ධාත්මෙනි මාහට අත ගසා ආලේප කළ මැනවි සුද්ධාත්මෙනි මාහට අත ගසා ආලේප කළ මැනවි මාව ආලේප කළ මැනවි මාව ආලේප කළ මැනවි හලෙලූයා යතහත් සිත් ඇත්තුන් ස්වාමීන් වහන්සේගේ ආලේපේ ලබන්න ලිහත් හෙබෙහි කහතේ ලෙමෙනේ කෙලෙහා අන්‍ය භාෂා ලබා නැති අය අන් භාෂා ලබන්න දැන් මම නුඹලාව ආලේප කරමි ආත්මික සදන් තවදුරටත් බල සම්පන්න ලෙස ඉදිරියට ගෙන යන පිණිස අන්භාෂාවේ දීමනාවෙන් උබලා වාලේප කරන ලබන්නේ මාලේපය ඉහලත හෙලෙහි කේහා තෙලෙහි බෙලෙ 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 දැස් පියාගන් සුද්ධාත්ම ස්පර්ශය යමෙක් අත්දකින්න කැමතිනම් දැස් පියාගන් ස්වාමින් වහන්සේ එක වචනකින් හෝ කතා කරන් දැන් උඹලගේ බලය නිසා නොවේයි නොමලා උදෙසා දේව සේවකයන් මැදහත් යාඥාවන්වල නිරත වුණා. නොමලගේ නායකයන් නොමලා උදෙසා මැදහත්ව තිබෙනවා. එබැවින් ස්වාමින් වහන්සේ පුරාතන ක්‍රමයට අනුව නොමලාගේ නායකයන් කර්ණ කොටගෙන නොමලාව ආලේප කරනු ලබනවා. යමෙක්ට අන්භාෂාවේ දීමනාව නැත්තම් දැන් එය ලබන්න. බය නැතුව දැන් කතා කරන්න. බය නැතුව කතා කරන්න.
දැන්ුඹගේ දිව පැටලෙන්න වගේ එනවා දැන්ුඹට වචන පැටලෙනවා ස්වාමින් වහන්සේ කෙරෙන් හැමිනෙන ස්වර්ගික භාෂාව ස්වාමින් වහන්සේ දැන් නුඹලා කෙරෙහි ලබා දෙන සීක්වා දිහලා හෙකේ හෙතෙල හෙබෙල බෙලෙ මෙනෙලෙ දී හබහෙල කේ හතලෙ මෙනෙලෙ මෙතෙක් කලක් නුඹලාගේ ආත්ම හිර කරගෙන සිටිය අන්ධකාර බල ඵලයව ඉවත් වෙලා සියලු අසුත බල ඵලයව සුද්ධාත්ම ඵලය ලබන ඔබේ ආත්මෙන් මහත් අත් ගස් ආලේප කළ මැනවි ඔබේ ආත්මෙන් මහත් අත් ගස් ආලේප කළ මැනවි මා ආලේප කළ මැනවි මා ආලේප කළ මැනවි සියලු දෙනා ඔබට මඟ පෙන්වන ප්‍රකාරයට මේ සතිය පුරා යාඥාවන්වල යෙදෙන මේ සතිය අකණ්ඩ යාඥාවන්වල යෙදෙන නුඹලා අතරින් බොහෝ දෙනෙක් අන්‍ය භාෂාවේ දීමනාව ලැබෙනවා කියලා සුද්ධාත්මන් වහන්සේ කියනවා මම නුඹලාට කියන විදිහට කියන වෙලාවේ යාඥාවන්වල අකණ්ඩ වේදෙන්න මේ සතිය ඇතුළත නුඹලා අතරින් බොහෝ දෙනෙක් අන්‍ය භාෂාව ලබනවා එබැවින් අපි කෙමෙන් කෙමෙන් මේ දින 40ක निराහාර කාලේ කෙලවරට ලං වෙමින් තිබෙනවා එබැවින් උන්වහන්සේ නුඹලාව ආලේප කරන්න කැමැත්තෙන් සිටිනවා එහි පළමු පියවර ලෙස ස්වර්ගික භාෂා මේ සතියේ නුඹලා කෙරෙහි වගුරවන්න යනවා මේ निराහාර කාලේ අවසානයේ නුඹලා කෙරෙහි දෙවියන් වහන්සේගේ හාස්කම් කිරීමේ බලයද රෝගස්ව කිරීමේ බලයද නුඹලා කෙරෙහි පහළවන පිස මම නුඹලාව තෙල් ආලේප කොට සේවයට කැප වෙන අයව යාඥා කරලා ආශිර්වාද කරන්නට යනවා මේ සතියේ අන් භාෂාවන් ලබන ආත්මික සදන ජය ගන්න ඔබට নমස්කාර වේවා ස්වාමීන් වහන්සේ එලහබ ලහකහ දෙලි බෙලි 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 එලි හතලි බලබ ලබ 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 නකලා කහ දෙලි බෙලි ඔබට සුදි වේවා ස්වාමීන් වහන්සේ හබලේ කිහා තිහා ලහා තහා තිහිලි ඉලිති හබ හෙලයා කේ ආතේ හෙබෙලි බෙලි 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 මෙනි කිලි නිල බතල හබ ලබ ලබ ලම නකල කලහ කහ තිබ හලහ කහ තිහිලි දී හත හෙලේ හාති හිමේනේ කෙලහ කහ තිහිලි හලෙලූයා ස්වාමී ලිමහ කාතේ හේ ලෙහ කා හාතේ ලෙහ දියලත හෙලයා කබ හතේ හෙබෙලි හාති लिता हेबा हेले के हतली माना हेले दिहला कहा तेबा हला हा कहा ते हेले अब रे सुतिवे वा स्वामी दैनो बे इधरी यतहत्तो न सेनग अब आते तो मुलुमनीन कैप कर अब हम से उन वाले पकल मैन अभिषेक कल मैन मैं सती देव दूतयन खता करने भाषा वलिन स्वर्गिक भाषा वंगिन ඔවුන් වාලේ පකල මැනව ස්වාමී ජේසුස් වහන්සේගේ අති උතුම් වූ නාමයෙන් හොඳයි මේ අවස්ථාවේදී අපි අද දවසේ අපිට කතා කරපු දේව වචන නිසා දෙවියන් වහන්සේට ස්තුති කරලා අපි යාඥා කරමු දෙවියන් වහන්සේට මේ වචනේ බාර කරමු आदर देवी पियानिनी उपहांसे अनेक वारे स्तुति करना शुद्ध देवियन वहांस उपहांसे मोनतरम यटहात पहात उपहांसे स्वर्गे स्वामी उपहांसे की ओटुनु बीम तमा स्वामी उपहांसे मे दुष्ट फोलवट फेमुना स्वामी उपहांसे गे स्वामी दारुआम उपहांसे आईदे आत्म उपहांसे करगान शुद्ध देवियन वहांस देवी स्वामीदुनी उपहांसे गे मेहवर मे पोलवेदी उपहांसे निमकरा शुद्ध देवी स्वामीदुनी अदावसे स्वामी उपहांसे गे सेवकोले उपहांसे के दारुआन मेन वार्धने भी उपहांसे गे मेहवर कर
කරන පිණිස අද දවසේ ඔබ වහන්සේ ස්වාමිනේ ඉහෙත ඒ පේරිතයන් කරුණු කොටගෙන ස්වාමිනේ අනාගත වාතුරුන් කරුණු කොටගෙන ඔබ වහන්සේ ස්වාමිනේ ඔවුන් තුලින් ස්වාමිනේ මේ දේශේ ලෝකයේ ගලවන්නට ස්වාමිනේ විරුද්ධකාරයට ආйти වී තිබුණු ආත්ම ඔබ වහන්සේට යොමු කරන පිණිස ඔබ වහන්සේ ස්වාමින් වහන්සේ ක්‍රියා කරන්න ඔබ වහන්සේගේ ක්‍රියා ඔබ වහන්සේගේ දරුවන් එසේ ස්වාමිනේ ඔබ වහන්සේ දෙස බලන් ගමන් කරන කල ඔබ වහන්සේගේ ආලේපය බලය තුල ස්වාමින් වහන්සේ අඳුරු අන්ධකාරයේ බල කඩන්න ඔබ වහන්සේ ක්‍රියා කළාසේ සුද දෙවියන් වහන්සේ අද දවසේ වචනේ පිටින් අද අපි අත්පත් කරගත්තු දේ ස්වාමින් වහන්සේ ක්‍රියාවට නගන්න ඔබ වහන්සේගේ අනුග්‍රහය තව තව නිදහස් කරමින් ඔබ වහන්සේ ගෙන යන්න කියලා ආඥා කරනවා ඔබ වහන්සේගේ දාසයා නිසා අපි ස්තුති කරනවා සුද දෙවියන් වහන්සේ සුද දෙවිඳුනි ඔබ වහන්සේගේ මඟ පෙන්වීම යටතේ තවතර ඔබ වහන්සේගේ මෙහෙවර කරන්න මේ දේශේ සෑම අස්සක් මුල්ලක් නැහැරව ඔබ වහන්සේගේ සුභාරංචිය ගෙන යන පිණිස ඔබ වහන්සේගේ ක්‍රියාව සිද්ධ කරන්න ඔබ වහන්සේ ස්වාමීන් අත දවසේ ස්වාමීනි හදවත් ස්පර්ශ කළා ඔබ වහන්සේගේ වචනේ තුලින් අපව පෝෂණය කළා ස්තුති කරනවා ඔබ වහන්සේට මේ සුද්ධ දෑතට ස්වාමීන් ඔබ වහන්සේගේ වචනේ අපි බාර කරනවා මේ වචනේ තුලින් පළ දරන පිණිස ඔබ වහන්සේගේ මෙහෙවරේ තව තව ස්වාමීනි වඩ වඩා යෙදෙමින් ඔබ වහන්සේටම කැපවූ ජීවිත ගත කරන්න ආත්ම නිදහස් කරගන්න ස්වාමීනි වහන්සේගේ මෙහෙ කරුවක් තුලින් මේ මඟ පෙන්වන්නා වූ මේ මඟ පෙන්වීම යටතේ ක්‍රියා කරන්න යටහත් පහත් සිතක් ඇතුව ඔබ වහන්සේගේ දරුවන් මෙන් පසුවෙන් අපිට උපකාර කළ මැනව ජේසුස් වහන්සේගේ නාමයෙන් අපි ඔබ වහන්සේට ස්තුති කියනවා ආමෙන් හල්ලෙලූයා